නෑ කිරාත ලංකාවේ නෑ. ලංකාවේ කිරාත කියලා ඔය පාවිච්චි කරන්නේ ඇත්තටම කිරාත නෙවෙයි. ඔව් ලංකාවේ පාවිච්චි වෙන බින්කොහඹ කියලා වෙනම ශාකයක්. ඒක කිරාත නමින් තමයි අර හඳුනන්නේ. හරි. ඒකට එක ප්‍රශ්නයක්. නැහැ කිරාත ලංකාවේ නැහැ. කිරාත කියලා කියන්නේ පැලෑටියක්, ඖෂධීය ගුණ තියෙන ඖෂධීය පැලෑටියක්. මේක ලංකාවේ හම්බ වෙන්නේ නැහැ. ඉන්දියාවේ කාශ්මීරයෙන් ඉඳන් භූතානය දක්වා තියෙන කලාපේ හිමාලය ප්‍රදේශයේ මීටර 1200යි 3000යි අතර උන්නතාංශයක් තියෙන ප්‍රදේශවල තමා හම්බ වෙන්නේ. ඒකට ස්වේටියා අකිරාටා කියන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ජෙන්ටිනේසියේ පවුලට අයිති පැලෑටියක් තමා කිරාත හැටියට හඳුන්වන්නේ. ඔව් ලංකාවේ කිරාත කියලා ඔය පාවිච්චි කරන්නේ ඇත්තටම කිරාත නෙවෙයි. ඒක ඇන්ඩ්‍රෝග්‍රැෆිස් පැනිකියුලාටා කියන ඇකැන්තේසියේ පවුලට අයිති හීම්බින් කොහොඹ කියලා දේශීයව හඳුන්වන පැලෑටිය. ඔව් හීම්බින් කොහොඹ කියන එක ආයුර්වේද චිකිත්සාවේ හම්බ වෙනවා. ඒ කියන්නේ ඖෂධ වශයෙන් පාවිච්චි කරන ශාකයක්. ඔක සංස්කෘතෙන් කියන්නේ සංස්කෘත ග්‍රන්ථවල ආයුර්වේද ග්‍රන්ථවල හම්බ වෙන්නේ කාලමේක කියන නමින්. ඔව් ඔතන පටලවිල්ල ඉන්නෙත් ඒකයි. කිරාත කියන එක ආයුර්වේදයේදී කිරාත හැටියට තමයි හඳුන්වන්නේ. නමුත් කිරාතවලට බෝනිම්බ කියලා පර්යාය නාමයකුත් ආයුර්වේදයේදී හම් තියෙනවා. හරි. එතකොට ඔය ඇන්ඩ්‍රෝග්‍රැෆිස් පැනිකියුලාටා කියන ලංකාවේ හීම්බින් කොහොඹ හැටියට හඳුනගන්න ශාකය, කියන්නේ වැරදියට ලංකාවේ කිරාත හැටියට පාවිච්චි කරන ශාකයට සංස්කෘතෙන් අපිට හම්බ වෙන නම තමයි කාලමේඝ. ඔයිට අමතරව බෝනිම්බ කියලා පර්යායකුත් කාලමේඝ වලට තියෙනවා. ඒ කියන්නේ හීම්බින් කොහොඹ ශාකයටත් තියෙනවා. ඔන්න ඔය පටලැවිල්ල නිසා තමා ගොඩක් කට්ටිය ඔය කිරාත වලට පාවිච්චි කරන්නේ කිරාත කියලා ඔය හීම්බින් කොහොඹ කියන පැලෑටිය. ඔව් කිරාත වෙනුවට ඔය හීම්බින් කොහොඹ හැටියට අපි හඳුන්වන ශාකය පාවිච්චි කරන්න හේතුවක් විදිහට එන්නේ ප්‍රධාන වශයෙන්ම ඔය නමේ පටලැවිල්ලත් එක්කම. නමේ පටලැවිල්ලටත් වඩා ආයුර්වේදයේදී අපිට කියලා තියෙන එකක් තමයි දැන් කිරාත කියලා කියන්නේ තරමක් දුර්ලභ ශාකයක්. හරි. හිමාලය ප්‍රදේශයේ මේ තියෙන්නේ මේක. හරි. ඒතකොට මේක දුර්ලභ ගණයේ ශාකයක්. ලංකාවට කිරාත එන්නෙමත් නැති තරම්. හරි. එතකොට කිරාත දුර්ලභ නිසා කිරාත වෙනුවට ප්‍රතිනිධියක් විදියට, හරි, ප්‍රතිනිධියක් කියලා කියන්නේ ඒ ඖෂධය නැත්තම් ඒක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ඒ සමාන ගුණ තියෙන වෙනත් ශාකයක්. හරි. සමාන කියලා කියන්නේ 100%ක් නෙවෙයි, ආසන්න වශයෙන් සමාන ගුණ තියෙන ශාකයක්. එතකොට ඔය කිරාත කියන ශාකය වෙනුවට ප්‍රතිනිධියක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ශාකයක් තමයි කාලමේඝ. ඒ කියන්නේ කිරාත ප්‍රතිනිධිය විදියට දෙන්නේ කාලමේඝ. හරි.
කිරාත නැති තැනකදී කාලමේ ගේ කියන්නේ ඔය කියන්නේ හීම්බින් කොහම හැටියට අපි හඳුන්වන වැරදියට කිරාත විදිහට ලංකාවේ පාවිච්චි කරන ශාකය තමයි පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. يعني ඒක නිසා තමයි ඔක ගොඩක් වෙලාවට කිරාත නමින්ම මේ ලංකාව ඇතුළේදී පාවිච්චි වෙන්නේ ගොඩක් වෙලාවට. නෑ එන්ඩ්‍රෝවැපිස් පැනිකියුලාටා කියන ශාකය කියන හීම්බින් කොහොඹ කියන පැලෑටිය ඒක ඉන්දියාව මැලේසියාව ඉන්දුනීසියාව වගේ ඔය රටවල් ගණනාවක මේ ව්‍යාප්ත වෙලා තියෙන ශාකයක්. ඒ කියන්නේ හොංකොං තායිලන්තයේ සිංගප්පූරුව වගේ ආසියාතික රටවල් වලත් මේක හම්බ වෙනවා ශ්‍රී ලංකාවේ වගේ. නිසා ඒක මේ ලංකාවට හෝ ඉන්දියාවට විතරක් මේ සීමා වෙච්ච ශාකයක් නෙමෙයි. ඔව් ලංකාවේ පාවිච්චි වෙන බින් කොහඹ කියලා වෙනම ශාකයක්. හරි ඒකත් ලංකාවට ආවේණික ශාකයක් නෙවෙයි, ඒක දේශීය ශාකයක්. يعني ලංකාවට අමතරව වෙනත් රටවල් වලත් හම්බ වෙන දැන් මේ ව්‍යාප්තිය පෙන්නනවා. බංග්ලාදේශයේ ඊට පස්සේ ඉන්දියාවේ ජාවා සුමත්‍රා ඔය මේ සීමාව ඇතුළේදී ව්‍යාප්තිය පෙන්නනවා මේ බින් කොහඹ කියන එක. නමුත් දේශීය කෂායවල වලදී බින් කොහඹ කියන එක පාවිච්චි වෙලා තියෙනවා. ඒක මොන්රෝනියා පිනාටා කියන ශාකය මැලේසිය පවුලට අයිති මොන්රෝනියා පිනාටා කියන පැලෑටි. ඕකේ පත්‍ර 3 5 7 ආදී වශයෙන් පත්‍රවල සංයුක්ත පත්‍රයක තියෙන පත්‍රිකා සංඛ්‍යා මත අනුවර්ගීකරණයක් විදිහට වර්ග කරලත් පාවිච්චි වෙන. ඒක විශේෂ වෙනසක් නැහැ. නමුත් බින්කොහොඹ කියන එකත් ඔය දේශීය බින්කොහොඹ කියන පැලෑටියත් ටිකක් දුර්ලභ ගණේ ශාකයක්. මේ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම සීගිරිය මතුරුරට බලංගොඩ රිටිගල ඔය ප්‍රදේශවල ඊට පස්සේ ඔය දිඹුලාගල කඳු ප්‍රදේශය ආශ්‍රිත විශේෂයෙන්ම කඳු වැටි ආශ්‍රිතව තමයි මේ දකින්න හම්බ වෙන්නේ දේශීය බින්කොහොඹ ශාකය. මේ තුනේ පටලවිල්ල ලියා ගන්න තියෙන මෙහෙමයි. කිරාත කියලා කියන්නේ දුර්ලභ ශාකයක්නේ. මේකවන් කියවනේ ඉන්දියාවේ ඔය හිමාලය ප්‍රදේශ ආශ්‍රිතව තියෙන. එතකොට කිරාත අපිට ඖෂධ පිණිස පාවිච්චි කරන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැති තරම්. හරි. එතකොට ආයුර්වේද කෂායක කිරාත හරි බූනිම්බ බූනිම්බ තමයි අනිත් පර්යාය දීලා තියෙන්නේ. හරි. ඔබට කිරාත හෝ බූනිම්බ කියන නමකින් කෂායක අපිට හම්බ වුණොත් අපි එතෙන්දී පාවිච්චි කරන්නේ ඔය එන්ඩ්‍රෝග්‍රැෆිස් පැනිකියුලාටා කියන එහෙම නැත්නම් හීම්බින් කොහොඹ හැටියට අපි ශ්‍රී ලංකාවේදී හඳුන්වන පැලෑටි. හරි ඒක තමයි සාධාරණ. කාලමේක කියලා කොයි හරි කෂායක හරි ඖෂධයක යෙදিলা තිබුණොත් ඒ වෙනුවට පාවිච්චි කරන්න ඕනෙත් ඔය එන්ඩ්‍රෝග්‍රැෆිස් පැනිකියුලාටා එහෙම නැත්නම් හීම්බින් කොහොඹ කියන ශාකය. හරි දේශීය කෂායවල දේශීය ඖෂධ සඳහා කියන්නේ අපි ශ්‍රී ලංකාවේ ඇතුළත දීපාවිච්චි වෙන දේශීය චිකිත්සාවක් තියෙනවානේ. ඒ දේශීය කෂායකදී අපිට බින් කොහොඹ කියලා හම්බ වෙලා තිබුණොත් එතෙන්දි වඩා සාධාරණ වෙන්නේ මොන්රෝනියා පිනාටා කියන අපේ ලංකාවේ බින් කොහොඹ හැටියට හඳුන්වන ශාකයේ පාවිච්චි කරන එක. කිරාත කියලා ඔය ලංකාවේ කිරාත හැටියට ගන්න අපි දැන් හරිනම පාවිච්චි කරවොත් හීම්බින් කොහොඹ කියන ශාකය ගොඩක් කට්ටිය ඔය සීදිය වැඩියාවට හොඳයි කියලා පාවිච්චි කරනවා. ඒකේ සීනි අඩු වෙන ගතියක් තියෙනවා. නමුත් ඒක රාවට ගියාට එහෙම පාවිච්චි කරන්න කියලා අපි එහෙම නිර්දේශයක් දෙන්න බෑ. ඔව් ගොඩක් වෙලාවට බින් කොහොඹ හැටියට අපි ඔය ලංකාවේ දේශීය බින් කොහොඹ ශාකය මුන්රෝණියා පිනාටා කියලා කියපු එක ඒක තරමක් මිලෙන් අධිකයි. සාමාන්‍යයෙන් කිලෝ එකක් රුපියල් 20000ක වගේ සීමාවක තියෙනවා. හනේ
එතකොට යම්කිසි කෙනෙකුට ඒක පාවිච්චි කරන්න අපහසුතාවයක් තියෙනවා නම් කියන මූල්‍යමය අපහසුතාව තියෙන්න පුළුවන්. බට ඒ වගේ අවස්ථාවකදී ගොඩක් වෙලාවට අර හීම්බින් කොහොඹ ශාකය ලියනවා. හරි. මේ දෙකේ ಗುಣ එකමයි කියන්න බැහැ. නමුත් සමාන වේ විදිහට ಗುಣ දකින්න හම්බ වෙනවා. එතකොට අර කෙමිල නිසා ඒක පාවිච්චි කරන්න බැරි නම් අපහසුතාවයක් තියෙනවා නම් ඒකට ආසන්නතම තියෙන මේ ශාකයේ හැටියට හීම්බින් කොහොම ශාකයේ නිර්දේශ කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒක ලියවෙන්නේ ගොඩක් කලාවට බින් කොහොඹ වෙනුවට මේ කිරාත කියන නමින් වෙන්න පුළුවන්. මොකද කිරාත හැටියට ඒක මේ දේශීය වෙළඳ පොලේ ලියාපදිංචි වෙලා තියෙන නිසා දැනට ඒක ලියාපදිංචි වෙලා කියන්නේ නීත්‍යානුකූලව නෙවෙයි. නමුත් ඒකට එහෙමනේ දැන් ලේබල් කරලා තියෙන්නේ ඒක. අපි සමහර විට අපි හීම්බින් කොහොම කියලා වට්ටෝරුවකට ලියලා යවුවොත් එහෙම ලෙඩාගේ අතේ ඒක ගන්න ගියයින් පස්සේ සමහර වෙලාවල් වලදී බෙහෙත් සාප්පු ඉන්න කෙනා දන්නේ නැහැ හීම්බින් කොහොම කියන්නේ මොකක්ද කියලා. හරි. ඒ නිසා අපිත් හීම්බින් කොහොම කියලා කසායකට ලිව්වත් වරහන් ඇතුලේ ලියලා යවන්න ඕනි මේක මේ කිරාත කියලා. හරි. ඒක කිරාත නමින් තමයි අර කඳුරන්නේ. හරි. ඒකට ඒක ප්‍රශ්නයක්. නෑ මේ දෙකේ නම් පැටලවිල්ල නිසා ලොකු මේ කියන්නේ හානියක් රෝගියාට වෙන්නේ නැහැ. මොකද ඒ දිය යුතු ඖෂධය තමයි කොහොම හරි රෝගියාට නිකුත් වෙන්නේ. මේ නම් පැටලවා ගැනීමක් තමයි තියෙන්නේ.